අපි අද බලමු පේජ් එක හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ සයිඩ් බාර් එකේ පේජ් කියන එකේ ඇඩ් නිව් වලට යනවා. මෙතනත් අපිට අපේ පේජ් එකට ටයිටල් එකක් දෙන්න ඕනේ. ටයිටල් එක ෆස්ට් පේජ්. ඊට පස්සේ අපි ඩිස්ක්‍රිප්ෂන් එක දෙනවා. This is my first page කියලා. අපි මේව ගැන පස්සේ බලමු. page attribute ඒවා අපි වැඩ කරගෙන යද්දි මල්ලමු. දැන්ට නිකන් page එක හදන හැටි කියලා දෙන්න. ඊට පස්සේ publish කරන්න තියෙන. මේ විදිහට අපිට page එක හදාගත්තම ඊළඟට ඔයාලා දැනගන්න ඕනි දේ තමයි media. media කියන්නේ ඔයාලට images, video ඒ වගේ දේවල් නැත්නම් document හරි මොනවා හරි අන්න ඒ වගේ දේවල් ඔයාලා website එකට add කරන්න පුළුවන්. එතකොට ඒක කරන්නේ මෙන්න මේ media කියන එකට තමයි ඒවා upload කරන්නේ. අපි මේ කලින් හදාගත්ත post එක නැත්නම් කලින් හදාගත්ත page එකට පොඩි image එකක් දාලා බලමු. මම edit කරනවා. මම මෙතනින් මෙන්න add media button එක click කරනවා. draw file anywhere to upload. මම මගේ images folder එකට යනවා. images මම මෙන්න මේ images ටික දැනට දාගන්න. මෙන්න මේක මේ ඉමේජ් එක මගේ පෝස්ට් එකට ඇඩ් කර ගන්න හදන්නේ. එතකොට අපිට මෙතන ඉමේජ් එක ටයිටල් එක වෙනස් කරන්න පුළුවන්. බැටල් ෆීල්ඩ් 4 කියන දේ. කැප්ෂන් එක දාන්න පුළුවන්. ALT ටැග් එක දාන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති ALT කියන ටැග් එක ඉමේජ් එකක් හදද්දී SRC ALT කියලා තියෙන එන්නේ ALT ටැග් එක ඉමේජ් එකට ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. සෙට් කරගන්න. එතකොට මේ වගේ එනවා. අපිට මේක කොන් තැනකට දාගන්න පුළුවන්. අපි මේක සයිස් එක ලොක් කරගන්න පුළුවන්. සයිස් එක ලොක් කරගන්න මෙන්න මේ පැන්සල් වගේ තියෙන අයිකන් එක අපිට ක්ලික් කරලා ඒකේ සයිස් එක ෆුල් සයිස් එන්න අපිට කස්ටමයිස් ගිහිල්ලා සයිස් ටික සෙට් කරන්න පුළුවන්. මීඩියම් සයිස් ඒ වගේ දාන්න පුළුවන්. මම දැන්ට මීඩියම් සයිස් දානවා. ඒක අපිට ඕන ලින්ක් එකක් කරන්න පුළුවන්. කස්ටම් URL මෙතන අපේ ලින්ක් එක දාන්න තියෙනවා. එතකොට මම නිකන් දාන්න Google google.lk වගේ අප්ඩේට් කරනවා. ඊට පස්සේ අපි මේක අප්ඩේට් කරලා preview changes here. අපිට මෙන්න මේ වගේ තමයි එක පේන්නේ. එතකොට අපි මේක link එක මේ click කරාම Google වලට යනවා. දැන් මගේ net connection එක නැති හින්දා Google වලට යන්නේ නැහැ. මේ තියෙන්නේ link එක. අපිට පුළුවන් මේවට featured image set කරන්න. ඒ කියන්නේ අපි මේක මේ පේජ් එක මේක ප්‍රිවියු කරද්දී නම් මේ පේජ් එක ප්‍රිවියු කරද්දී මෙන්න මේ ටයිටල් එකට යටින් හරි උඩින් හරි තියෙන්න ඕනේ නැත්නම් පෝස්ට් එකකට අදාළ නැත්නම් ඒකට අදාළව තොරතුරු හරි මොනා හරි තියෙන ඒවා පෙන්නන ඉමේජ් එක විදිහට ෆීචර්ඩ් ඉමේජ් එක සෙට් කරන්න පුළුවන්. අපි සෙට් කළාම බලමු. මම ඒකට දානවා මෙන්න මේ ඉමේජ් caption or alt tag දාන්නේ නැහැ මම. update කරා. preview changes. මෙන්න මේ විදිහට set වෙනවා. මේ හොඳ theme එකක් ගත්තොත් මේක මීට වඩා ලස්සනට තියෙනවා. මේක මේ caption එකට අදාළව තියෙන image. අපේ post එක ඇතුළේ තියෙන එක නෙමෙයි.
දැන් ඔයාලා ගොඩක්ම දන්නවා කරන්න ඕනි ඒවා. සාමාන්‍යයෙන් දැනුමක් තියෙන ඔයාලට පෝස්ට් එකක් හදන්න, පේජ් එකක් හදන්න, තව පොඩි පොඩි දේවල් ටික ඉගෙන ගන්න තියෙනවා. අපි ඒවා ඉගෙන ගමු වෙබ්සයිට් එක හදන අතරතුරේදී.